ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. මම දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කළේ වුණාම සියලුම දෙනා යන්න ලෑස්ති වෙනවා. නමුත් එතුමාටයි මටයි දෙන්නටම තව විනාඩි කිහිපයකින් කොළඹ තවත් ආමන්ත්‍රණයක් කරන්න තියෙන නිසා විනාඩි 10ක් තියෙනවා නම් කරුණාකරලා මං කියන දේ අහන්න පොඩ්ඩක් සූදානම් වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු අපේ කාවින්ද ජයවර්ධන මහත්මයා, රෝස් ෆර්නාන්ඩෝ මැතිනිය, සිරන්ත අමරසේකර මහත්මයා, නියුමාල් පෙරේරා මහත්මයා ඇතුළු සියලුම දෙනා මේක සංවිධානය කරපු සියලු දෙනාගෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොඩි පණිවිඩයක් දෙන්න. ඒ තමයි අපේ සමග ජන බලවේගයේ හැදුවේ ජනතාවට හිතකර පාලනයක් ඇති කරන්න. ජනතාවට වග කියන, ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී හිටින ආණ්ඩුවක් නිර්මාණය කරන්න. අපි 2019-20 ඡන්දේ පෙරදුනා. ජනතාව ගෝඨාභය රාජපක්ෂව තෝරගත්තා. මහා පොරොන්දු ගොඩක් එතුමා දුන්නා. හැබැයි අවසානයේදී රට බංකොලොත් කරා. ජනතාව නැති කරා. ලක්ෂ 70ක් දුප්පත්කමට ඇදලා දැම්මා. ආර්ථිකය අවුරුදු 9ක් පස්සට ගෙනිච්චා. ජනතාව ගෝඨාභයට එරෙහිව හිටගත්තා. අරගල කරා. මැයි 9 වෙනිදා 2022 ආණ්ඩුව ඉල්ලලා අස්සුණා. මොකද අරගලයට පහර දුන්නයින් පස්සේ ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක 225 එපා කියලා මිනිස්සු කිව්වා. ගෝටා ගෝ හෝම් කියලා මිනිස්සු කෑ ගැහුවා. සිස්ටම් එක වෙනස් කරන්න කියලා කිව්වා. ඒ 9 වෙනිදා. ඊට පස්සේ මොකද වුනේ? 10 වෙනිදා උදේ මම මේක කියන්නේ තැන් තැන් වල නොයෙකුත් කට්ටිය නොයෙකුත් කාරණා මේ සම්බන්ධයෙන් කියන නිසා පැහැදිලි කිරීමක් කරන්න. ජනාධිපතිතුමා ආරාධනා කරා විපක්ෂ නායකවරයාගේ කණ්ඩායමකට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා ඔහුත් සමග නව ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන්. මැයි 10 වෙනිදා හැන්දෑවේ අපිට කෝල් එකක් ආවා. රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්තුමා, ඉරාන් වික්‍රමරත්න මහත්මයා, කබීර් හසීම් මහත්මයා සහ මම ජනාධිපති මන්දිරයට ගියා. ජනාධිපති මන්දිරයට යනකොට වෙලාව රෑ 8යි. ජනාධිපතිතුමා සමග දෙන්නෙක් හිටියා. ඔහු ටී ෂර්ට් එකක් ඇඳලා රබර් සෙරප්පු දෙකක් දාලා අපිව පිළිගත්තා. නාලක ගොඩහේවා අමාත්‍යතුමා සහ රමේෂ් පතිරණ අමාත්‍යතුමා ඔහු සමග හිටියා. අපි රෑ 10:20 වෙනකන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරා. අපි කිව්වා අපි ආණ්ඩුව බාර ගන්න සූදානම්. අපි කතා කරමු කියලා. ඒ සාකච්ඡාව කෙරුණේ එදා රටම පිළිගත්ත නීතිඥ සංගමය, බාර් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා විසින් ඉදිරිපත් කරපු ස්වාධීන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. මොනවද මිත්‍රවරුණේක කාරණා? මූලික කාරණා හතරක් තිබ්බා. පළවෙනි කාරණාව තමයි නිශ්චිත කාලයක් තුළ ජනාධිපතිතුමා ඉවත් විය යුතුයි. දෙවනි කාරණාව තමයි හැකි ඉක්මනින් අපි කිව්වා සති කිහිපයකින් 19 වෙනි විවස්සා සංශෝධනය නැවත ක්‍රියාත්මක කළ යුතුයි. තුන්වෙනි කාරණාව අපි එවකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට 21 වෙනි විවස්සා සංශෝධනය. ඒකෙන් කිව්වේ මොකද්ද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. හතරවෙනි කාරණාව හැමෝම කියලා තිබ්බා 225ටම ගෙදර යන්න කියලා. ඒ නිසා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කතා කිරීම. මන්ත්‍රි මිත්‍රවරුනි, මේ දේශපාලන කොන්දේසි කිව්වට මේව පුද්ගලික කොන්දේසි නෙමෙයි. මේව රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අරගලේ කරපු කට්ටිය ඉදිරිපත් කරපු කොන්දේසි. හැබැයි ඊට කලින් එදා දවල් අපේ මීටිමක් තිබුණා. ඒ මීටිමට මහ බැංකුවේ අධිපතිවරයා ආවා. භාණ්ඩාගාරයේ ලේකම්තුමා ආවා. මේ දවස්වල මන්ත්‍රතුමනි, මිත්‍රවරුනි, මගේ ට්වීට් එකක් දානවා හැමතැනම. ජනාධිපතිතුමා කතා කරනකොට පිටිපස්සේ ස්ක්‍රීන් එකේ දානවා ලොකු මගේ ට්වීට් එකක්. හර්ෂද සිල්වා මෙසේ කීවාය කියලා. මොකද්ද ඒක කියන්නේ?
ඇත්ත වශයෙන්ම ඒක කියන දෙයට කියන්න කලින් මං කියන්න කැමති ඇත්ත වශයෙන්ම මට නම් සතුටුයි. මොකද මගේ වචනයේ වැදගත්කම කොපමණද කියලා මමත් අන්ඩෙස්ටිමේට් කරලා හිටියේ මෙච්චරක. මං හිතුවේ නෑ අපි වචනයක් වාක්‍යයක් කිව්වම ඒක අරගෙන ගිහිලා රට වටේ දාලා කියයි මෙන්න මෙහෙම දෙයක් මෙහා කිව්වයි කියලා. මගේ වචනවල විශ්වාසනීයත්වය ගැන රජයේ ලෝකෙටම දැන් ප්‍රචාරය කරනවා. කියලාවත් කරගන්න බෑ මාර ඇඩ්වර්ටයිසින් පාර ඒක. හැබැයි කනකාටුව තමයි නායකතුමා කනකාටුව තමයි ඉංග්‍රීසි සිංහල පරිවර්තනය විකෘති කරලා දාලා තියෙන්නේ. අනිත් එක මේ ට්විටර් පණිවිඩ අරිනකොට ට්විටර් පණිවිඩ එකක් නෙමෙයි 1-2-3 කියලා සීරීස් එකක් තමයි තියෙන්නේ. දැන් මං කියන්න මොකද්ද අපි කිව්වේ කියලා. මේ 10 වෙනිදා ඔය කියන ට්විටර් එකේ තියෙන්නේ ඉංග්‍රීසියෙන් මම කියන්නේ. මොකද සිංහලෙන් ට්විටර් ගහනවට වඩා ඉංග්‍රීසියෙන් තමයි ට්විටර් පණිවිඩ අරින්නේ. Situation is grave. දැන් ඉංග්‍රීසි තේරෙන ඕන කෙනෙක්ට තේරෙනවා මොකද්ද මේකෙන් කියන්නේ. ඕන කෙනෙක්ට Google ගිහිලා ට්‍රාන්ස්ලේට් කරන්න බලුවන් Situation is grave කියන එකෙන් කියන්නේ තත්වය බරපතලයි කියන එක තමයි. එක දැවැන්ත අභියෝගයක් කියන එකයි මේකෙන් අර්ථකථනය වෙන්නේ. තත්වය බරපතලයි. හැබැයි මේ පොහොට්ටුවේ වේදිකාවේ දාන එකේ තියෙන්නේ එහෙම නෙමෙයි. ඔවුන් කියන්නේ තත්වය මරණීයයි, කිසි කෙනෙක්ට මේක බේර ගන්න බෑ කියලා අපි ට්වීට් එකක් දැම්මයි කියලා. ඉතින් බලන්න අඩුගානේ මේ ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරනකොට ඒක සාධාරණ ක්‍රමයකට කරන්න එපා. මේ කට්ටිය මේක දන්නේ නැත්නම් අර සජි ප්‍රේමදාස මහතුමා ශබ්දකෝෂ වගේ බෙදුවා මේ කාලෙකට කලින්. ඒ ශබ්දකෝෂයක්වත් මේ කට්ටියට දුන්නොත් හොඳයි. කොහොමද මේ වචනවල තේරුම දැනගන්නේ කියන එක. දෙවනි ට්විටර් පණිවිඩයේ තියෙන්නේ Please note I am not afraid of any challenge කියලා. ඒක කියන්නේ අපි කිසිම විදියකට අභියෝගයකට බය නැහැ කියන එකයි කියන්නේ. මේකේ තුන්වෙනි පණිවිඩයකුත් තියෙනවා. ඒ තුන්වෙනි පණිවිඩය තමයි කියන්නේ The truth is bitter, we will find a way out. ඒකෙන් කියන්නේ මොකද්ද? සත්‍ය තිත්තයි, නමුත් අපි මගක් සොයාගන්නෙමු කියන එක. ඕන කෙනෙක්ට මේ Google එකට ගිහිල්ලා එහෙම නැත්නම් Twitter එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ පණිවිඩේ දාලා තියෙන විදිය කාටවත් එක වෙනස් කරන්න බෑ. මොකද වුනේ? මේක වැදගත් වෙන්නේ මොකද? ඔවුන් බය වුණා. ඔවුන් බය වුණේ මොකද? ඔවුන් කිව්වා ඔවුන් දැනගත්තා සජිත් ප්‍රේමදාස අරගලයෙන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් තේරුම් ගත්තා. Tamange පුද්ගලික වාසියකට නෙවෙයි ඒ කොන්දේසි 4ක් ඉදිරිපත් කරේ අරගල කරපු අපේ මිනිස්සු ඉල්ලපු දේ තමයි ඒ කොන්දේසි වල තිබුණේ. ඔවුන් බය වුණා. ට්විටර් එක දැකලා කලබල වුණා. මාර වැඩේ සජිත්ලා ඇවිල්ලා වැඩේ කරයි කියලා ඔවුන් හිතුවා. ඔවුන් අරගලය පාවා දුන්නා. ඔවුන් ඒක හයිජැක් කරා. තව කවුරුත් යටින් උදව් කළාද කියලා අපි දන්නේ නැහැ. නමුත් රාජපක්ෂලාට දැඩි වමනාවක් තිබ්බා සජිත්ට මේ අගමැතිකම නොදී ඉන්න. ඊට පස්සේ දවසේ ගෝඨාභය ජාති අමතලා අපි කියපු කාරණා ගැන කතා කරා මැයි 11 වෙනිදා. මැයි 12 වෙනිදා අපි ලියුම ඇරියා. මෙන්න මෙහෙමයි ඒ ලියුමේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අස්සම් කළා තියෙන්නේ මං උපුටා දක්වන්නම්. හෙට දවසේ නව රජයේ දිවුරින් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් කියලා ඔහු අස්සම් කරා. එහෙමනම් ඇයි මේ විදියට මඩ ගහන්නේ? ඇයි මේ කියන්නේ මොහු මේක බාර ගන්න සූදානම් උනේ නැහැ කියලා? ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් ඒ කතාව, ඒ ලියුම අපේ ජාතික ලේකනාකාරයට අරින්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එදාම රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද කරේ? වාලුකාරාමේ පන්සලට ගිහිල්ලා අගමැතිකම ලබා ගත්තා. අරගලේ කොන්දේසි ඔක්කොම ටික පාවා දුන්නා. ඊට පස්සේ ගෝල් ෆේස් එකෙන් අරගලේ ගහලා එලෙව්වා. ඊට පස්සේ කතා කරලා වැඩන්න. අද මොකද වෙන්නේ මිත්‍රවරුනි? අද ඔව් ගෑස් පෝලින් නැහැ. ඔව් ලයිට් තියෙනවා. හැබැයි එදා වගේ නෙවෙයි. එදා 130ක් දුප්පත්, අද 170ක් දුප්පත්. ඒක තමයි මිත්‍රවරුනි යථාර්ථය. දැන් පොහොට්ටුව රට කාපු සෙට් එක අපේ පර්ණ නායකතුමා එක්ක එකතු වෙලා අපිට බණ දේශනා කරනවා.
මම අහගෙනයි සබ්රි මහත්තයා ගිරිය යටින් කෑ ගහනවා එදා IMF එකේ කවා කියපු අපිට හිනහ වෙච්ච සමච්චල් කරපු පුද්ගලයෝ දැන් සියල්ල දත් කට්ටිය වාගේ දැන් අපිට කියනවා IMF එකත් එක්ක යන්න ඕනේ කිසිම කොන්දේසියක් වෙනස් කරන්න බෑ කියලා අපි 2020 උන්ට මේ ප්‍රශ්නේ බේර ගන්න කියලා IMF එකට ගිහිල්ලා කිව්වහම ඕනේ අපිට දන්නවා මේක කරන්න ඒ ගැන මං කතා කරන්න කැමති නෑ මං පුද්ගලික වෙන්න කැමති නෑ දැන් මිනිස්සුන්ට කුඩු වෙන්න ගහලා ජීවත් වෙන්න බැරි කරලා ඒ මදිවට හිතා ගන්න බැරි විදියට හොරකම් දූෂණය වැඩි කරලා වීසා මගඩිය ගැන රටම දන්නවා දැන් මීට කලින් පාටලි ඇමතුමා ගැන කතා කරා මම පාර්ලිමේන්තුවේ මුදල් කමිටියේ මේ පරීක්ෂණය කරනකොට මට කරපු බලපෑම් ගැන මං නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අවසානයේ පාර්ලිමේන්තුවට වීසා මගඩියේ වාර්තාව ඉදිරිපත් කරාම පොහොට්ටුවේ ඒ කණ්ඩායමේ හිටපු අපේ කමිටියේ හිටපු සියලුම මන්ත්‍රීවරු ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි මං ඔවුන්ගේ වරප්‍රසාද කැඩුවා කියලා මට ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් දිය හැකි වරදක් කරා කියලා මට පාර්ලිමේන්තුවේ වරප්‍රසාදයක් ගෙනාවා එන ඒ ජාතිය කණ්ඩායමක් එක්ක තමයි මිත්‍රවරුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මේ තැන් තැන් වල ගිහිල්ලා කියන්නේ මං ගාව දූෂිතු නෑ මං ගාව ඉන්නේ පිරිසුදු කට්ටිය මට පුළුවන් මේක කරන්න කියලා මිත්‍රවරුනේ අපි සජිත් එක්ක ඉන්නේ අපි සජබ හැදුවේ ජනතාව වෙනුවෙන් අපි ජනතාව පාවා දුන්නේ නෑ අපි ජනතාව පාවා දෙන්නෙත් නෑ අපිට ඩීල් නෑ එතුමා කිව්වා වගේ අපිට බාර් පර්මිට් ඕනේ නෑ අපි දිගටම සජිත් එක්ක මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අරගලයේ සත්‍ය පරමාර්ථය වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්න කැමතියි මං අවසන් කරන්නම් මිතුරුනි අපිට ගොඩ නගන්න මේ රට වැඩපිළිවෙලක් තියෙනවා රට ලෝකෙට එකතු කරලා ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු කරලා තරුණ කට්ටියට අනාගතයක් නිර්මාණය කරන්න අපිට හැකියාවක් තියෙනවා අපිට නායකයෙක් ඉන්නවා අපිට තමයි හොඳම පළපුරුද්දක් තියෙන ලෝකෙ ගැන අවබෝධයක් තියෙන වෘත්තියවේදීන් හැටියට විවසායකව හැටියට තමන්ගේ ජීවිතය ගොඩ අරගත්තයින් පස්සේ රට වෙනුවෙන් වැඩ කරන්න පුද්ගලයන් කණ්ඩායම අපිත් එක්ක ඉන්න මිතුරුනි ඒ නිසා දීර්ඝව කතා කරන්න කැමති නැහැ නමුත් මේ රටටම මේ කටානේ පුද්ගලයන්ට විතරක් නෙමෙයි රටටම මට මේ පණිවිඩය දෙන්න අවශ්‍ය වෙච්ච නිසා මම මේ මඩ වගුරේ ඉඳන් මේ කතාව ඔබලාට දැනුවත් කරා එහෙමනම් ඔබ සියලු දෙනාටම මෙතනට මට ආරාධනා කරව පුද්ගලයන්ටත් මේ ජනතාවටත් මගේ ස්තුතිය පිරිනමමින් සමක ජන බලවේගයට ජය වේවා සජි ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කිරීමට ඔබ එක්තු වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි